ආයුබෝවන් මේ වීඩියෝ එක අපි රෙකෝඩ් කරන වෙලාව වෙනකොට මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ භාර අමාත්‍ය සරත් වීරසේකර තමන්ගේ Facebook පිටුවේ පළ කර තිබෙනවා සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි ඇඳුම් මැදීම තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ආණ්ඩුව හෝ රජය මේක ඇත්තටම ක්‍රියාත්මක කරද්දි තමයි අපිට බලා ගන්න වෙන්නේ මේ සරත් වීරසේකර අමාත්‍යවරයා මොකක්ද මේ කියන්න උත්සාහ කරන්න කියලා නමුත් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ බුර්කා හෝ නිකාබ් තහනම ගැන නෙවෙයි මේ බුර්කා හෝ නිකාබ් තහනම් කිරීම සම්බන්ධයෙන් වන පසුබිම නිර්මාණය වෙන්න පාදක වෙච්ච ප්‍රධානතම සිද්ධිය තමයි 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව. මේ ප්‍රහාර මාලාවෙන් පස්සේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් වුණා. ඒ ඉල්ලීම් දෙක අතර පළමුවෙන්න තමයි සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි පළඳින මේ ඇඳුම් නිකාබේ සහ බුර්කාව තහනම් කිරීමට පියවර ගන්නා ලෙස. දෙක මුස්ලිම් ආගමික අන්තවාදී සංවිධාන තහනම් කරන්න කියන ඉල්ලීම. එවකට ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ ඉල්ලීම් දෙකම තමන්ට පැවරී ඇති බලතල අනුව ක්‍රියාත්මක කරා. නිකාබේ සහ බුර්කාව නීති තත්වයන්ට යටත්ව සීමිත කාලයකට තහනම් කරන්න මෛත්‍රීපාල සිරිසේනට හැකියාව ලැබුණා. ඒ වගේම අන්තවාදී සංවිධාන හැටියට හඳුනාගෙන තිබුණු සංවිධාන කිහිපයක් ගැසට් පත්‍රයක් මගින් තහනම් කරන්න කටයුතු කළා. එහි දිගුවක් හැටියට ඒ අනුව යමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් තවත් සංවිධාන 10ක් හෝ 11ක් ඒ පරිදිම තහනම් කරන්න කටයුතු කරා. මේ සම්බන්ධයෙන් පාස්කු ඉරුදා සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පත් කරපු කොමිෂන් සභාවත් නිර්දේශ කරලා තිබෙනවා. ඒ කොමිෂන් සභාවේ නිර්දේශ ගණනාවක් තිබෙනවා. ඒ නිර්දේශ ගණනාවෙන් එකක් තමයි මේ අන්තවාදී සංවිධාන තහනම් කරන්න කියන එක. සහ බුර්කාව සහ නිකාබ් තහනම් කිරීම සම්බන්ධයෙන් උත් අදාළ කොමිෂන් සභාව වාර්තාව යම් දිරිගැන්වීමක් සිදු කර තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය දක්වන ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රාජ්‍යයන් වන පාකිස්තානය සහ ඉස්ලාමික අනෙක් රාජ්‍යයන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අප බේරා ගන්නට ඉදිරිපත් වුණු රාජ්‍යයන් මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක්ද අපිත් එක්ක වෙළඳ ගනුදෙනු පවත්වාගෙන යන රාජ්‍යයන් අපිත් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන අපිත් එක්ක ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන යන ඉස්ලාමික රාජ්‍යයන් මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක්ද කියන එක අපි ස්වෛරී හෝ යටත් නොවන රාජ්‍යයක් වුණත් ඔවුන්ගේ අදහස මොකක්ද කියන එක අපි රටක් හැටියට තීන්දුව తీරන ගැනීමේදී බලපාලා තිබෙන බව මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච කාරණාවලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන්න පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලැබූ ඇතැම් නිර්දේශ වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළාත් තවත් බොහෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන්නේ මැලිකමක්. සහ ඒ කම්මැලිකම වසා ගැනීම සඳහා විවිධ විද්‍යාත්මක නොවන නමුත් විද්‍යා ක්‍රියාත්මක මුහුණුවරේ උපක්‍රම වර්තමාන ආණ්ඩුව පාවිච්චි කරමින් සිටිනවා. එසේ ක්‍රියාත්මක නොකරන නිර්දේශ මොනවාද? ඒ සඳහා වුන් පාවිච්චි කරන උපාය උපක්‍රම මොනවාද? අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබූ ප්‍රධානතම නිර්දේශයක් තමයි බොදු බල සේනාව වැනි අන්තවාදී සංවිධාන තහනම් කරන්න. ඒක ඊනියා බෞද්ධ මුහුණුවරින් එන සංවිධාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊනියා ඉස්ලාමික මුහුණුවරින් එන සංවිධාන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යුදෙව් හෝ ක්‍රිස්තියානි හෝ වෙනත් මුහුණුවරකින් ආවා වුණත් ඒ වගේ අන්තවාදී සංවිධාන පවත්වාගෙන යාම සඳහා රජයේ ඉඩ නොතැබිය යුතු බවට අදාළ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබෙනවා. එතකොට දැන් අනිත් කාරණා අපිට උද්ගත වෙන්නේ අපිට මේ වෙලාවේ බේරා ගන්න තියෙන්නේ ඉස්ලාමික මුහුණුවරින් එන අන්තවාදී සංවිධාන සහ ඊනියා බෞද්ධ මුහුණුවරින් එන අන්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ආණ්ඩුව මොකක්ද කරන්න කියන කාරණාව. මම කලින් කිව්වා වගේ ඉස්ලාම් මුහුණුවරින් ඇවිල්ලා තිබෙන අන්තවාදී සංවිධාන ගණනාවක් මේ වෙනකොට තහනම් කරන්න පියවර අරගෙන තිබෙනවා. සියල්ල නොඋනත් සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළා උනත්. නමුත් පාස්කු ඉරිදා කොමිෂන් සභාව පැහැදිලිවම බොදු බල සේනාව සහ ගලගොඩත්තේ ඥානසාර කියන නම් දෙක සඳහන් කර තිබෙනවා. මේ රට තුල අන්තවාදී ආකල්ප ඇති කරන්න ජාතීන් අතර අසමගිය ආතතිය අසහනය ඇති කිරීම සඳහා ක්‍රියා කරපු සංවිධානයක් සහ පුද්ගලයෙක් හැටියට. එතකොට මේ සංවිධානය තහනම් කිරීම සම්බන්ධයෙන් එක පැත්තකින් නිර්දේශ කරන ගමන්ම අනික් පැත්තෙන් ගලගොඩත්තේ ඥානසාර කියන භික්ෂුවට එරෙහිව 2007 වසරේ ශ්‍රී ලංකාවේ සම්මත කරනු ලැබූ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්ති පනත යටතේ නඩු පවරන ලෙස අදාළ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. නැගර ඉස්ලාම් සංවිධාන ටික තහනම් කරන්න උත්සුක වුණත්
मे दक्वा बुधबलसेना बहु गलगुडत्ते ज्ञानसार नमेति भिक्षुव संबंधेन नीतिय क्रियात्मक किरीम सदा उत्सुक वी नहे उनंदु वी नहे मेक आवरणय कर गैनीम सदा आंडुव हरि लस्सन उपक्रमयक पाविच्च करा ओब दन्नवा जनाधिपति कमिशन सभाव नडुकारवरुन्गे प्रधानत्वयेन अधिकरण स्वरूपे आयतनयक हटियट तमयि क्रियात्मक वुने नीतिज्ञयो ऐविल्ला सहाय लबा दुन्ना नीतिपति देपार्तमेंतु मे सदा संबंध वुना पोलीसिय ऐतुलु नीतिय क्रियात्मक किरीमट बलयलत् राज्य आयतन मे सदा උපරිම සහයෝගය ලබා දුන්නා සාමි සඳහා මැදිහත් වුණා මේ සඳහා සාක්ෂි විමසීමේදී අනුගමනය කරනු ලබන අධිකරණමය ක්‍රියාමාර්ගයන් එලෙසම මේ කොමිෂන් සභාව තුළ ක්‍රියාත්මක කරමින් තමයි මේ කොමිෂන් සභාව අවසානයේදී මේ නිගමනවලට එළඹලා තිබෙන්නේ මින්මතු දිනක රටේ මෙවැනි ප්‍රහාරයක් හෝ මේහා සමාන ප්‍රහාරයක් ඇති නොවීම සඳහා මෙන්න මේ දේවල් කිරීම සුදුසුයි කියලා යෝජනා කරනවා කියලා නමුත් මේ වාර්තාව ජනාධිපතිට ගෙනත් දුන්නට පස්සේ ජනාධිපති හරි අපූර්ව වැඩක් කරනවා ඒ තමයි නඩුකාරවරු විමසපු මේ අධිකරණ සභාවේ කොමිෂන් සභාවක් විසින් සම්පූර්ණ කරනු ලැබූ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ඇමති අනු කමිටුවකට පත් කරනවා මේ ඇමතිවරු සියලුම දෙනා එකම දේශපාලන පක්ෂයකින් ඡන්ද ඉල්ලලා පාර්ලිමේන්තුවට තේරිපත් වුණු මන්ත්‍රීවරුන් ඒ නිසාම මේ මන්ත්‍රීවරුන්ට එක් දේශපාලන පක්ෂයක් එක්ක සුවිශේෂී වූ ලැබියාවක් තිබෙනවා ඒ වගේම වර්තමාන ආණ්ඩුව සමග අති සුවිශේෂී වූ ලැබියාවක් තිබෙනවා එවැනි පසුබිමක තමයි අර නඩුකාරයෝ විමසපු නඩුවක වාර්තාවක් අධ්‍යයනය කරන්න මේ ඇමති මණ්ඩලයට දෙන්නේ. මේ ඇමති මණ්ඩලයේ නඩුකාරවරුන් විසින් විමසනු ලැබූ කොමිෂන් සභා වාර්තාවක් විමර්ශනය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලා ඒ වාර්තාව ගැන නිර්දේශ දෙන්න තරම් උගත්කමක් හෝ පරිචයක් මේ ඇමතිවරුන්ට තිබෙනවාද කියන ප්‍රශ්නේ මුළුමහත් සමාජයටම තිබුණා මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ටද ඇතුළුව බොහෝ දෙනෙක් මේ ඇමතිවරුන්ගේ සුදුසුකම් පිළිබඳව හැකියාව පිළිබඳව ඒ මොහොතේදී ප්‍රශ්න කරනු ලැබුවා කොහොම නමුත් මේ ඇමති අනු කමිටුව විසින් මේ වාර්තාව අධ්‍යයනය කරලා ඊට පස්සේ ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරනවා මේ කොමිෂන් සභාව වාර්තාවේ තිබෙන කරුණු වලින් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුයි කියලා යෝජනා කරන ඒවා ඒකේ ඔය නිකාබ් සහ බුර්කා තහනම එලෙසම තිබෙනවා සහ ඉස්ලාමික අන්තවාදී සංවිධාන තහනම निर्देश प्रश्न එක පැත්තකින් තිබෙනවා. එනම් මේ කොමිෂන් සභාව විමසිල්ල සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා අමාත්‍ය මණ්ඩලය හෝ එමත් නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු කීප දෙනෙක් එමත් නැත්නම් ජනාධිපතිවරයා සහ තවත් කීප දෙනෙක් ඉඳගෙන මේ ප්‍රහාරයට මෙන්න මෙයා වැඩිකාරයෙක් කරමු මෙයා වැඩිකාරයෙක් කරමු මෙයාන්ට නඩු දාමු මෙයාව නිදහස් කරමු ආදී වශයෙන් නාමලේඛනයක් තියාගෙන හරි වැරදි දාලා හරි දාපු නිර්දේශ ක්‍රියාත්මක කරන්නයි මේ වෙලාවේ ක්‍රියාත්මක නොකළ යුතුයි කියලා දේශපාලනිකව එළමෙන තීන්දු මත නිර්දේශ ක්‍රියාත්මක නොකර පැහැර හරින්නයි මේ දෙක එකවර කළ නොහැකි. එක්කෝ මේ කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන සියලුම දේ ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් මේ කොමිෂන් සභාව වාර්තාවම පැත්තකට දාලා ඉවරලා ඇමතිලා ටිකක් ඉඳගෙන මේ සඳහා දේශපාලන විසඳුමක් ලබා දිය යුතුයි. ඉතාලම පැහැදිලි මේ කොමිෂන් සභාව වාර්තාව අරගෙන ගිහිල්ලා ඇමතිවරු ටිකක් මේසයක් උඩ දිග ඇරගෙන මේ හරි වැරදි දාමින් ක්‍රියාත්මක කිරීම Tamanට වාසි තීන්දු අවාසි තීන්දු කොටස් දෙකකට බෙදලා වාසි තීන්දු පමණක් ක්‍රියාත්මක කරන්නයි මේ ඇමති අනු කමිටුව නිර්දේශ කර තිබෙන්නේ. ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවට අනුව ගලගොඩත්තේ ඥානසාර නමැති භික්ෂුවටත් එම භික්ෂුව විසින් නායකත්වයේ ලබා දෙනු ලබන බොදු බල සේනාව කියන සංවිධානය තහනම් කිරීම සහ ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කුමන පනතක් යටදේද කියලා නිශ්චිතව සඳහන් කර තිබෙනවා මම ඔබට කලින් සඳහන් කළා වගේම ඒ කුමන සිද්ධි පදනම් කරගෙනද කියලත් කොමිෂන් සභා වාර්තාව ඉතාම පැහැදිලිව ලියලා තියෙනවා. ඉන්නක ප්‍රකාශයක් 2013 වසරේ පෙබරවාරි 17 වෙනිදා මහරගම දීකරණු ලැබූ ප්‍රකාශයක්. අනෙක් ප්‍රකාශය 2014 වසරේදී අලුත්ගම දීකරණු ලැබූ ප්‍රකාශය. මහරගම ප්‍රකාශය සහ අලුත්ගම ප්‍රකාශය ලංකාවේ ජාතීන් අතර අසමගිය අසහනය ප්‍රවර්ධනය කිරීම සඳහා හේතුපාදක වුණු බව ඉතාම පැහැදිලිව කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා 2014 වසරේදී මේ ප්‍රකාශයත් එක්කම යම් අප්‍රචණ්ඩකාරී තත්වයක් අලුත්ගම ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වුණා.
බොදුබල සේනා සංවිධානය පමණක් නොව මේ තහනම් කරලා තිබෙන ඉස්ලාමික සංවිධාන සමග සංසන්දනය කිරීමේදී ඒහා සමානම කාර්යභාරයක් ඉටු කරන ලබන බෞද්ධ මුහුණු වරින් එන මේ සැබෑ සිංහලකම හෝ සැබෑ බෞද්ධකම නෙවෙයි මේවා සිංහල සංවිධාන හෝ බෞද්ධ සංවිධාන නෙවෙයි බඩවිය තරක ගැනීම සඳහා රැකවරණය හදා ගැනීම සඳහා මේවාට සිංහල බොහෝ බෞද්ධ මුහුණුවරක් ලබා දෙන උත්සාහ කර තිබෙනවා එහෙම සංවිධාන ගණනාවක් තිබෙනවා දැන් අපි දන්නවා දිගනේදී යම් සිද්ධියක් සිද්ධ වුණා මේ පිටිපස්සේ ඔය කියන ඊනියා සිංහල බෞද්ධ මුහුණුවරින් ආපු සංවිධාන ගණනාවක් හිටියා ඒ වගේම සිංහලේ රාවණා බලය බොදු බල සේනාව ඊට පස්සේ මහසොහොන් බලකාය වගේ මේ වගේ නම් ගණනාවකින්ම සිංහලකම හෝ බෞද්ධකම පාවිච්චි කරමින් නිර්මාණය කරගත් සංවිධාන ගණනාවක් විවිධ ව්‍යාපෘති දියත් කරනු ලැබුවා වඳ කොත්තු කතාව වඳ බ්‍රෙසියර් කතාව මුස්ලිම් අර්ථපතීන් විසින් මෙහෙවුන් ලබන කඩවල් වලට බඩු ගන්න යන මිනිස්සුන්ට කුණු බිත්තර ගහන සමාජයෙන් කොන් කරන සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ ඡායාරූප පල කරමින් ඔවුන් අපහසුතාවයට සහ ගර්හාවට ලක් කරනු ලබන වෙනම සමාජ ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවා මේ පිටිපස්සේ මේ සංවිධාන හිටියා මේ සංවිධාන තමයි ඒ සඳහා අනුබල දුන්නේ ඒ හරහා සිංහල සමාජයේ ඇතුලේ මුස්ලිම් සමාජයේ සම්බන්ධයෙන් යම් අසහනයක් අකමැත්තක් හෝ පීඩනයක් ඇති කරනු ලැබුවා ඒ පීඩනය එලෙසම මුස්ලිම් සමාජය තුලත් ඇති කරන්නට අසමත් වුණා කවුරුන් තුල කෙලෙස අසහනයක් හෝ පීඩනයක් ඇති වුණත් එහි අවසාන ප්‍රතිඵලය හැටියට ත්‍රස්තවාදයට හෝ ප්‍රචණ්ඩත්වයට යෑම කිසිසේත්ම සාධාරණීකරණ නොහැකි කවුරු හරි කෙනෙක් ප්‍රචණ්ඩත්වයට හෝ ත්‍රස්තවාදයට යනවා නම් ඔවුන්ට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා සමාජයක තමන්ට යමක් දරා ගන්න බැරි නම් ඒකට තියෙන උත්තරේ ප්‍රචණ්ඩත්වය හෝ ත්‍රස්තවාදය නෙවෙයි ඒකට වෙන වෙන උත්තර තියෙනවා නමුත් යම් ත්‍රස්තවාදයක් හෝ ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමට හේතුඵල දෙන පරිසරයක් මහ පොළොවේ තිබෙනවා නම් එය විනාශ කර දැමීම එය ඇහිරීම රජයකට ආණ්ඩුවකට සතු වගකීමක් එතකොට ඒ උත්තරේ එකම ලෙඩේ කණ්ඩායම් දෙකකට තියෙනකොට එක කණ්ඩායමකට විතරක් ඉන්ජෙක්ෂන් කිරීම උත්තරයක් නෙවෙයි හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට මේ බොදුබල සේනාව හෝ ගලගොඩත්තේ ඥානසාර හිමිට එරෙහිව මේ කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති නිර්දේශ නඩුපැවරීම් හෝ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බලන්න කටයුතු කරන්න වැඩි උනන්දුවක් නැත්තේ වර්තමාන ආණ්ඩුවේ ඇතැම් ඇතැම් අයට එහෙම අතගහන එක පොඩි බයක් ඇඟට හිතට දැනෙනවා වෙන්න පුළුවන් මට ගැහුවොත් මම අරක කියනවා මට නඩු දැම්මොත් මම මේක කියනවා අමාව පොලිසියට අරගෙන ගියොත් මම මේ වැඩ ගැන කියනවා මෙන්න මේ අනුග්‍රාහකයින් ගැන කියනවා වගේ කතාවක් කිව්වොත් නිකන් අහක යන එකක් අස්සෙ දාගන්න නැතුව පැත්තක මේ විදිහට ඉnderලා ඉන්න එක තමයි වඩා සුදුසු කියලා කාට හරි කෙනෙකුට කල්පනා වෙනවා නම් මේ වගේ ආරක්ෂිත පියවරක් හැටියට ඒ අත ගැසීම නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් එනිසා මගේ අවසාන යෝජනාව ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුතුව තිබෙනවා නම් තෝරාගත යුතු ක්‍රමවේදය දේශපාලනිකව Tamanට වාසි කැලිටික තෝරලා ඒ එක විදිහකට උත්තර දෙන්නත් Tamanට අවාසි කැලිටික තෝරාගෙන එක විදිහකට උත්තර දීමත් නෙමේ වඩා සුදුසු වන්නේ ප්‍රශ්නයට පොදු උත්තරයක් ලබා දිය යුතුයි ඒ උත්තරය සැපීමේදී සිංහලද බෞද්ධද කතෝලිකද පොහොට්ටුවේද සමගි ජන බලවේගෙද UNPද JVPද කියන ප්‍රශ්න ඇසවීම සහ ඒ එක් එක් පුද්ගලයාට වෙනස් වූ ආකාරයන්ගෙන් ප්‍රතිචාර දක්වීම අනාගතයේ කිසිම දවසක මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපිට උත්තරයක් බවට පත්වන්නේ නැහැ. යම් එක සාධකයක් නිසා එක පිරිසකට විශේෂ වරප්‍රසාදයක් හිමි වෙන්නත් තවත් පිරිසකට විශේෂ අවාසියක් සිදුවීම තුලත් මේ අසහනය තවදුරටත් වැඩි වෙනවා මිස අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළාසේම සිංහල බෞද්ධ මුහුණුවරින් එන අන්තවාදී සංවිධානත් තහනම් කරන්න ඔවුන්ව පාලනය කරන්න උටරිව නීතිය ක්‍රියාත්මක කරන්න අර අවස්ථාවේදී තිබ්බ උනන්දුවෙන්ම සොයා බැලීම සහ ඒවා මහ පොළවේ ක්‍රියාත්මක වෙන බව සමාජයට දකින්නට සැලැස්වීම තුළ මතුයම් අනාගතයේදීත් මේ ආකාරයේ අන්තවාදීන් ජාතීන් අතර අසමගිය අසහනය ඇති කරන සංවිධාන හෝ පුද්ගලයින් බිහිවීම වළක්වා ගැනීම සඳහා මහ පිටිවහලක් වෙයි කියන එකයි අපේ අදහස.